රාවණ රජුගේ මලසිරුරක් කොහෙවත් නැහැ. කොහේ මලසිරුරක් තියෙන්නේ? ඔබ දන්නවද යුද්ධය අවසානට උනේ මොකද්ද කියලා? අන්න ඒක තමයි මම අහන්නගේ ප්‍රශ්නේ. අපි ওই කතාව පොඩ්ඩක් කට්ටියට කියමු, පැහැදිලි කරමු. නැහැ, ඒක පැහැදිලි කරන්න නැහැ මේලා. ඒක බොහොම බලගත් රහසක්. අන්තිම මොහොතේ සිද්ධ වෙච්ච දේ අපිට හෙලි කරන්න බෑ. මේට අවුරුදු ගණනාවකට කලින්, දශක ගණනාවකට කලින් ඒ හෙලි කරපු මිනිස්සුකු ඉන්නවා. අද ඔහු ආත්මිකව ඉන්නවා. ඔහු පවා කියා සිටියේ ඒ කතාව එහෙම නෙමෙයි. ඒ කියන අයගේ වරදක් නෑ දැනට. ඒ කියන අයගේ වරදක් නැත්තේ එහෙම දෙයක් ඒ මොහොතේදී පෙනෙන්න සලස්සූ නිසායි. මම එහෙම ගුවන් ප්‍රමාණවත්. ඒ නිසා ඒ දුටු අය, ඒ සම්බන්ධයෙන් අත්දැකීම් ඇති අයට දිවුරා කියන්න පුළුවන් එහෙම දෙයක් වුණා කියලා. හැබැයි මම ඊට එහා එකක් දන්න නිසා මම කියනවා ඒ සත්‍ය නොවේ. ඒ නිසා කිසිවෙක් රාවණාගේ මලසිරුර කියන වචනේ පාවිච්චි කරන්න එපා. වැඳලා ඉල්ලන්නම්, එහෙම එකක් නැහැ. රාවණා රජුගේ සුරක්ෂිතව පවතින දේහය, ශරීරය, ඖෂධීය ගුණයන්ගෙන් සුරක්ෂිත කළ මේ භෞතික ශරීරය සෙවීම නම් අදහස් කරන්න එපා. ඔබ නවතින්නේ පිස්සෙකු වෙලා. එහෙම වෙච්ච මිනිස්සු ඉන්නවා. එහෙන් දෙක හොයන්න එපා කියලා විතරක් මම කියන්නම්කෝ. හරි, කෙටියෙන්ම කියනවා. ඔව්. ඉතිහාසය හොයන්න. ඉතිහාසය කරුණු ගවේෂණය කරන්න. ඒ ගවේෂණය කරනට ඇයි කියලා හිතන්නේ? ඇයි මම මේක හොයන්නේ? පළවෙනි කාරණේ අපි නිවැරදි වීම, දෙවෙනි කාරණේ මතු පරම්පරාව නිවැරදි කිරීම. අපට තිබුණා මැරිලා පෑය 72ක් ඇතුළත පණ දෙන ඖෂධීය ශාක මේ රටේ තිබුණා. ඖෂධීය සංයෝග කළ හැකි වෙදකමක් අපිට තිබුණා. දැන් උනන්දු වෙන්න බැහැ නේද අනුස්ක? අපිට දෙන ඉතිහාසයේ හෙලෙයින් පිළිබඳ ඉතිහාසයේද? අපට දෙන්නේ යටත් විජිතයෙන් පසුව මොකද උනේ කියන ඉතිහාසයනේ. සටන් පෙරදුණු විදිහනේ මේ කියන්නේ. මේ සටන් පාවල දීපේවානේ මේ ඉතිහාසය උගන්වන්නේ. මේ ඒ වගේත් මිනිස්සු ප්‍රශ්න වලට අහන්නේ වර්ෂෙත්, අහවල් වර්ෂය මොකද්ද, අර වර්ෂය මොකද්ද, ඔහු විසින් මේක කාට කියන ලද්දක්ද ආදී අහනවා මිසක් මේක නිශ්චිත ක්‍රමවේදයකට මේ ඉතිහාසයට ඇලුම් කරන જાතිය නිර්මාණය කරන්න කාටක්වත් ඕනකමක් තිබුණේ නැහැ. හෙලෙයින් විශාල ප්‍රමාණයක් එන්න තැනක් නැතුව බලන් ඉන්නවා. එන්න තැනක් නැතුව මේ જાතිය දරුවා හදන්නේ නැහැ. මේ જાතිය හරිම බිසි වෙලා එක ළමයෙක් හැදුවාම ඒ ළමයාව කොහොමද නඩත්තු කරන්න කියලා කල්පනා කරන සමාජයක් වෙලා. ඒ නිසා එහෙම හිතන්න එපා. අපේ પરම්පරාව ගන්න, අපේ පවුල් කී දෙනෙක් හිටියද, අපේ අම්මා තාත්තා ගත්තෝ 8යි 10යි, අපේ ආච්චිලා සීලා પરම්පරාව ගත්තෝ 12යි 16යි 18යි. එහෙම හිටිය පවුල් මේ අපේ ප්‍රදේශෙත් ඉන්නවා. ඉතින් ඒ නිසා ධනුෂ්ක ඔබේ પરම්පරාව ගත්තත් එහෙම තමයි. ඒ නිසා අපි දෙන්නට සීමා වෙලා, එක්කෙනෙකුට සීමා වෙලා හිටියාම වෙන්නේ අපේ මිනිස්සු කොහෙටද එන්නේ කියලා මම අහන්නේ. යාලි, ඔබ බලාපොරොත්තු වෙන හෙළ යුගය ස්ථාපිත වෙනවාමයි, නිශ්චිතව මේ මහ පොළොව මත පැලවෙනවාමයි, නිශ්චිතව මේ මහ පොළොව මත බැබලීම ඇරඹී දැන් අවසන්, ඒ නිශ්චිතවම සිදුවන දිනයක් එනවා. ඒ දිනේ එන්න කලින් අපි ඔබට දිනය ගැන අවශ්‍ය නම් ඉදිරියේදී සාකච්ඡා කරමු. ඉතින් මේ වගේ තැනකට ආවම ඒ දැනෙන නිෂ්කලංකත්වයේ නිෂ්කලංකත්වයේ කියන එක මේ විනාඩියක් දෙකක් භාවනා කරන්න ඕනේ. මෙහෙම මේ දිහා බලන් හිටියත් ඒක සමාධිගත වෙනවා. බාහිර ශබ්ද බද්ද මොකුත් නැහැ. ගස්වල කොළලා හුළඟ වලට හෙල්ලෙනවා. ඇත්තටම පීඩාකාරී දෙයක් දැනෙන්නේ නැහැ. මම ඇත්තටම ගහන්නේ ඒත් එක මම කතා කරන්න හිතන් හිටියා. මම මීට දින කිහිපයකට කලින් නැග්ග පෙට්ටිකට. මේ පෙට්ටිකල ගැන කතා ගොඩාක් තියෙනවා. සමාජ මාධ්‍ය ජාලා හරහා එක එක කතන්දර දාලා මහා රාවණ රජුරුවන්ගේ මృతදේහය ගැන කතා කරනවා. මම ඒ වචනේ පාවිච්චි කරන්නත් හොඳ නැද්ද කියලා මම දන්නේ නැහැ. නිශ්චිත. මට මේ ගැන හරියටම අහන්න දෙතුන ගෑන්ගේ. මොකද්ද මේ කතාව ඇත්තටම පෙට්ටිකල මොකද්ද මේ පෙට්ටිකල කතාව ගැන? ධනුෂ්ක, පෙට්ටිකල කියන වචනය හැදෙන්නේ ඒ ගලේ හැඩේ හින්දායි. එතකොට දැන් රාවණ රජුගේ දේහයක් හොයනවනේ හැමතැනම කට්ටිය. ඉස්සල්ලා මට කියන්නක ඇයි හොයන්නේ? මොකටද හොයන්නේ? අන්න ඒක දැක්ක කියලා පෙන්නන්නද? මෙතන තියනවා කියලා පෙන්නන්නද? මොකටද හොයන්නේ? මේ මෝඩ ගමනක් නෙවෙයි මිනිස්සු යන්නේ. අනිත් එක ඒ දාන වචනවලට මම කොහොමත්ම කැමති නෑ ධනුෂ්ක. මලසිරුර හමුණා වගේ එකක් කිව්වහම අපිට දැනෙන වේදනාව වචනවලට පෙරලන්න අමාරුයි. මොකද හේතුව ඔබ දැන් මේ මාත් එක්ක කරපු ගවේෂණය තුලින් ඔබට පැහැදිලි වෙනවා ඇති මම ඉන්නේ මොන වගේ අදහසකද කියලා. මලසිරුරු හමු වුණා කියලා කියන්නේ ධනුෂ්ක මේ රාහණ රජුරුව කියන්නේ මොකකට හරි කලකිරිලි වෙලා මේ කැලේකට ගිහිල්ලා බෙල්ල වල දාගත්තු කෙනෙක් නෙමෙයිනේ. මේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයෙක් ගැන කියන්නේ. ඒතර කොහොමද මේ වචන පාවිච්චි කරන්නේ? මං අහන්නේ. ඒතර එහෙම පාවිච්චි කරනවා නම් එහෙමනම් පෙන්වන්න කමන්නේ. පෙන්වන්න පුළුවන්. හම්බෙනවනම් පෙන්වන්න. නැතුව බොරුවට කියන්න එපා. ඒ නිසා මේක වැරදියට නම් ගන්න එපා. මේක ආදරයෙන් කරන අවවාදයක්. මේක ආදරයෙන් කරන ඉල්ලීමක්. මේ මහා රාවණ රජුරුවන්ගේ නම වැරදි දෙයට පාවිච්චි කරන්න නම් එපා. හරි දෙයකට ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. දැන් ඕනතරම් මේක ගැන කතා කරන මිනිස්සු ඉන්නවනේ.
ඒයට අපි මුකුත් කියන්න නැහැනේ. ඒ අය තමන්ගේ වගකීම, තමන්ට පැවරුණා කියලා හිතන් ඉන්න වගකීම තමයි මේ ඉටු කරමින්නේ. අපි සතුටුයි, කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේක වරදවා නම් ගන්න එපා. මේක වැරදි විදිහට පාවිච්චි කරන්න එපා. ඒ ඔබට ගෙවන්නම සිද්ධ වෙනවා. ඒ නිසා මේ එතකම ගෑන් අපි කතා කරන්න. ඔව්, ඒ නිසා ධනුෂ්ක, මම මගේ යෝජනාව රාවණ රජුගේ මලසිරුරක් කොහෙවත් නැහැ. කොහේ මලසිරුරක් තියෙන්නේ? ඔබ දන්නවද යුද්ධය අවසානට උනේ මොකද්ද කියලා? අන්න ඒක තමයි මම අහන්නේ ප්‍රශ්නේ. අපි ওই කතාව පොඩ්ඩක් කට්ටියට කියමු, පැහැදිලි කරමු. නෑ, ඒක පැහැදිලි කරන්න නෑ මේලා. ඒක බොහොම බලගත් රහසක්. ඒක බොහොම බලගත් රහසක් ධනුෂ්ක. අපිට කියන්න පුළුවන් මේ වෙලාවේ එකයි, රාවණ රජු යුද්ධයේදී මිය ගියේ නැත. යුද්ධයේදී මිය යන රාවණ රජු යුද්ධ කරන්න අන්තිම වෙලාවේ. කවුද එහෙම කියන්නේ? කවුද එහෙම කියන්නේ? මොකද්ද පදනව? අපිට බොහොම වේදනයි ධනුෂ්ක මේවා කියද්දී. රාවණ රජු කිසිඳු අයුරකින් ඔය කියන රාම රාවණ යුද්ධයක් ඇති වුණේ නැහැ. යුද්ධෙට ගියේ මේඝනාද. ඒ පිළිබඳව අපි වෙනම කතා කරමු. ඒක දීර්ඝ වශයෙන් අපිට කතා කරන්න පුළුවන්, කිසි ගැටලුවක් නැහැ. අන්තිම මොහොතේ සිද්ධ වෙච්ච දේ අපිට හෙලි කරන්න බෑ. මේට අවුරුදු ගණනාවකට කලින්, දශක ගණනාවකට කලින් ඒ හෙලි කරපු මිනිස්සුකු ඉන්නවා. අද ඔහු ආත්මිකව ඉන්නවා. ඔහු පවා කියා සිටියේ අවසාන මොහොතේදී එතන ප්‍රාදුර්භූත වුණු, ඒ කියන්නේ එතනට පැමිණුණු මහාකාල ඍෂිවරයා විසින් රාවණ රජු අතුරුදහන් කරගත්තා. එතනින් එහාට සිද්ධ වෙච්ච දෙයක් අපි දන්නේ නැහැ. එතනින් එහාට සිරුරක් තැන්පත් කර බව කියනවා. සමහර අය ඒක දැක්ක බව කියනවා. මිසක් මේක වෙන කතාවක් දනුෂ්ක. ඒකයි මේක දිගාරින්න බැරි මේ වෙලාවේදී. අවසාන මොහොතේදී බව කිසිම අයරකින් ඔය කියන යුද්ධයේදී රාවණ රජු මිය ගියේ නැහැ. එතෙන් කෙනෙක්ට කියන්න පුළුවන්, එහෙනම් මේක බුදුදහමට පටහැනි. එහෙම මැරෙන්න නැතුව ඉන්න පුළුවන්ද? නෑ, එහෙම එකක් නෑ. බුදුදහමට පටහැනි නෑ. මම මේ කියන්නේ යුද්ධයේදී මේ මිය ගියේ නැහැ කියන එකයි. ඒ නිසා කවුරු හරි කියනවා නම් යුද්ධයේදී විෂහීයක් වැදුනා කියලා, ඒ කතාව එහෙම නෙමෙයි. ඒ කියන අයගේ වරදක් නෑ ධනවිට. ඒ කියන අයගේ වරදක් නැත්තේ එහෙම දෙයක් ඒ මොහොතේදී පෙනෙන්න සලස්සු නිසායි. මම එහෙම ගුවන් ප්‍රමාණවත්. ඒ නිසා ඒ දුටු අය, ඒ සම්බන්ධයෙන් අද්දකීම් ඇති අයට දිවුරා කියන්න පුළුවන් එහෙම දෙයක් වුණා කියලා. හැබැයි මම ඊට එහා එකක් දන්න නිසා මම කියනවා ඒ සත්‍ය නොවේ. අපිට තිරෙන් ඉස්සරහ එක දෙයක් පෙන්වන්න පුළුවන්, තිරෙන් පිටිපස්සෙ තව කතාවක් පෙන්වන්න පුළුවන්. නිශ්චිතයි. ඒ නිසා කිසිවෙක් රාවණාගේ මලසිරුර කියන වචනේ පාවිච්චි කරන්න එපා. වැඳලා ඉල්ලන්නම්. එහෙම එකක් නැහැ. රාවණ රජුගේ සුරක්ෂිතව පවතින දේහය, ශරීරය. අපිට එහෙම කියන්න පුළුවන්. මේ ශරීරය විශේෂ ස්ථානයක තැන්පත් කළ තියෙනවා. තැන්පත් කළ තියෙන්නේ මියගේ මృతදේහයක් නෙවෙයි. අන්න එතනයි වැරද්ද තියෙන්නේ. ඔව්. එතකොට ඒ සුරක්ෂිතව පවතින ඖෂධීය ගුණයන්ගෙන්. ඒ ඖෂධීය ගුණයන්ගෙන් සුරක්ෂිත කළ මේ භෞතික ශරීරය සෙවීම නම් අදහස් කරන්න එපා. ඔබ නවතින්නේ පිස්සෙකු වෙලා. එහෙම වෙච්ච මිනිස්සු ඉන්නවා. එහෙන් දෙක හොයන්න එපා කියලා විතරක් මම කියන්නම්කෝ. හරි, කෙටියෙන්ම කියනවා. ඔව්. ඉතිහාසය හොයන්න. ඉතිහාසය කරුණු ගවේෂණය කරන්න. ඒ ගවේෂණය කරන්නේ ඇයි කියලා හිතන්න. ඇයි මම මේක හොයන්නේ? පළවෙනි කාරණේ අපි නිවැරදි වීම, දෙවෙනි කාරණේ මතු පරම්පරාව නිවැරදි කිරීම. ඒ පමණයි. ඔව්. වෙන දෙයක් නැහැ. එතනින් එහාට කළ යුත්තේ සිද්ධ වෙයි අවශ්‍ය කාලයේදී. හෙළ වෙදකම මොනතරම් දියුණු තැනක තිබ්බද? ඒ කියන්නේ මෙච්චර අවුරුදු 5000ක් ගිහිල්ලත් මේ ගල් පර්වතත් මේ විදිහට තියෙනවා. ඒ වගේම සිරුරක් ඒ විදිහට ඔබ කියනවා තියෙනවා කියලා. මේ කොහේ හරි තැනක මම තැන් අහන්නේ නැහැ, තැන් සඳහන් කරන්නේ නැහැ. මේ කොහේ හරි මේ හෙළ බුමේ කොහේ හරි තැනක තාමත් ඇති. කිසිම ප්‍රශ්නයක් නැවි. මේ හෙළ වෙදකම මෙච්චර දියුණු තැනක තිබ්බද? නිශ්චිතවම දනිෂ්ක. මේ අපි අවට දකිද සියලුම ගහවැල බෙහෙත් ඖෂධ. හැම එකම බෙහෙත්. දැන් අපි විස කියලා අයින් කරන නියගලාලත් බෙහෙතට ගන්නවා. විෂමාරණ ක්‍රමවේද තියෙනවා ඊට. ඒතර ඒවා කරමින් පරම්පරාවෙන් ඒවා රැගෙන එමින් හෙළ වෙදකම සුරක්ෂිත කරන, ඒ සමාජගත කළ යුතුය අදහස් කරන හොඳ වෙද මහත්වරු මේ රටේ ඉන්නවා. ඔවුන් රාවණා ඉතිහාසයේ ඉතාම භක්ත්‍යාදරයෙන් රකින මිනිස්සු. ඒ නිසා ඔවුන්ට ඒ ගරු කිරීම අපි දිය යුතුයි. ඔවුන් කරමින් ඉන්නේ තමන්ට පැවරුණු රාජකාරිය. ඒ නිසා මේ ඉතිහාසය සම්බන්ධයෙන්, මේ ඖෂධීය ගුණයන් සම්බන්ධයෙන් තිබුණු දේවල් ධනුෂ්ක කිව නොහැකි තරම් අපට තිබුණා. මැරිලා පෑය 72ක් ඇතුළත පණ දෙන ඖෂධීය ශාක මේ රටේ තිබුණා. ඖෂධීය සංයෝග කළ හැකි වෙදකමක් අපට තිබුණා. ඒ නිසා ධනුෂ්ක මේක හරිය මම හිතන්නේ මේ ආන්දෝලනාත්මක කතාවක් වෙන්නත් පුළුවන්. ගයන් සතගලුම් මෙහෙම කිව්වා කියන කතාවත් පෑය 72කින් නැතිවෙච්ච ජීවිතයකට පණ ගන්න පුළුවන් ඖෂධ හෙලයන් සතුව තිබුණා. ඒක මම කියන කතාව නෙවෙයි ධනුෂ්ක. ඒක ඇත්තටම අපිට ඒක ඔප්පු කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ කෙසේ වෙතත් මේක රාමායනය තුලත් තියෙනවා. මේඝනාද විසින් පහර දීලා රාමත් ලක්ෂ්මණත් ඝාතනය වුණාට පස්සේ
ඔවුන්ව යළි පණගැන්වීම සඳහා රාවණ රජු භාවිච්චි කරන්නේ මේ ඖෂධ. නැවත පණගන්න. එතකොට මේ ඒකයි මම මේ සමහර ඒවා නොකිය ඉන්නේ. එහෙම කිව්වම තව ප්‍රශ්න ඇදිලා එනවා ඒකෙදි. එතකොට කෙනෙක්ට අහන්න පුළුවන්, එතකොට ඇයි මේගනාද මිය ගියාට පස්සේ ඇයි පණ දුන්නේ නැත්තේ කියලා. ඉතින් ඒවා දිගට විසඳන්න ඕන ක්‍රමානුකූලව ඇවිල්ලානේ මම හැමදාම කියන්නේ ඒකනේ. ඒ නිසා තමයි මම මගේ නාලිකාවේදී ක්‍රමානුකූලව මේක කියමින් එන්නේ. ධනුෂ්ක, මේ ප්‍රශ්න හැම එකටම උත්තර තියෙනවා. ඒ ප්‍රශ්නවලට තියෙන උත්තර සමහර ඒවා දෙන්න බැරි ඇයි කියන හේතුව ඔබ මාත් එක්ක කරපු ගවේෂණයෙන් දැක්කා. ඒකත් ඒවා දුන්නොත් මොකද වෙන්නේ කියලා, පොදුවේ දුන්නොත් මොකද වෙන්නේ කියලා. ඒවා ලබාගත යුතුයි ඉන්න ඇත්තටම. ඒ ඇයිට ඒවා දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ හෙළය නිර්මාණය වීම සිද්ධ විය යුතුයි. මේ මහපොළොව දැන් සැකසෙමින් පවතිනවානේ මේ හෙළය වෙනුවෙන්. ඒ නිසා මේ මහපොළොව තවදුරටත් සැකසෙමින්, මේ මහපොළොව මත ඉන්න මිනිසා තවදුරටත් හෙළයින් බවට පරිවර්තනය වෙමින් ඇවිල්ලා තමයි මේ සියලු ඥාන දර්ශනයන් යලි මේ මහපොළොවේ බබලවන්න අවශ්‍ය කරන වටාපිටාව සකසාගත යුතු වෙන්නේ. දැනෙනව ඇඟට දැනෙනවා ගෑන්. දැන් අපි සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ යන කාලෙවත් අපි ගිහිල්ලා ඉතිහාසය ඉගෙන ගන්න කාලෙවත් මේ තරම් මේ ඉතිහාසය ගැන උනන්දුුන්නේ නැහැ අපි. නෑ උනන්දු වෙන්න බැහැ නේද අනුෂ්ක? අපිට දෙන ඉතිහාසයේ හෙළයින් පිළිබඳ ඉතිහාසයේද අපට දෙන්නේ යටත් විජිතයෙන් පසුව මොකද උනේ කියන ඉතිහාසෙනේ. සටන් පෙරදුණු විදිහනේ මේ කියන්නේ. මේ සටන් පාවල දීපේවානේ මේ ඉතිහාසය උගන්වන්නේ. මේ ඒ වගේත් මිනිස්සු ප්‍රශ්න වලට අහන්නේ වර්ෂෙත් අහවල් වර්ෂය මොකද්ද, අර වර්ෂය මොකද්ද, ඔහු විසින් මේක කාට කියන ලද්දක්ද ආදී අහනවා මිස මේක නිශ්චිත ක්‍රමවේදයකට මේ ඉතිහාසයට ඇලුම් කරන જાතිය නිර්මාණය කරන්න කාටක්වත් ඕනකමක් තිබුණේ නැහැ. අපි මේ කරමින් ඉන්නේ ඉතිහාසයට ඇලුම් කරන මිනිස්සු හදනවා. ඉතිහාසය කියන විෂයකට නෙමෙයි. ඉතිහාසය විෂයක් විදිහට ගත්තම හරි පොඩි එකක්නේ. ඉතිහාසය කියන විෂයක් නෙමෙයි. ඉතිහාසය කියන්නේ අපේ ලේඋරුමේ પરම්පරා කතා වස්තුවයි. අපි දැනගන්නෙන්නේ අපේ પરම්පරා පිළිබඳව. අපේ අත්තමුත්ත පිළිබඳ අපි දැනගෙන ඉන්නේ. අනිවාර්යෙන් මේ પરම්පරා කතාව දැන් ටික ටික මතුවෙනවා. මම ඔබට කල්නස් නවසක සඳහන් කරා මේ අද ඉස්කෝලේ යන 6 වසර 7 වසර ළමයි පවා මහා රාවණ රජුරු පිළිබඳව දන්නවා. උනන්දු වෙනවා, හොයනවා, ගිහිල්ලා විකිපීඩියා වල පවා ගිහිල්ලා ගහලා සර්ච් කරනවා. නමුත් අන්තර්ජාලයේ මේ තියෙන දැනුම නැහැ. කොහෙවත් අන්තර්ජාලයේ දැනුම පිළිවෙලකට තියෙනවා නම් ගෑන් සතකලම YouTube channel එකට ගිහිල්ලා පිළිවෙලකට බලන්න පුළුවන්. ගෑන් මට පොඩ්ඩක් අනාගතය ගැන අහන්න ආසයි. දැන් මෙහෙම මේ දේවල් අපිට ඇත්තටම පහදලා දැන් අවුරුදු 10ක් පිටවස්සට බැලුවම මේ ලංකාවේ මේ හෙළයන්ගේ නැගිටීමක් ඔය දැන් මට දැනෙනවා. අපි වෙන්දර වැඩි උනන්දුයි, වෙන්දර වැඩි හොයනවා, කතා බහ වෙනවා මේ ගැන. මේ සමාජයේ පොඩ්ඩක් හොඳ පැත්තකට යනවා කියලා දැනෙනවා. මේ යන්නේ හරි තැනට ඉබේ යන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය පරිදි හරි තැනකට යා යුතු මාර්ගය හැදුවේ කියලා අපි බලා ඉඳලා හරියන්නේ නැහැ. හරි තැනකට මේ මාර්ගය ගන්න ඕන. අපි මොනතරම් මේ අවුරුදු ගණනාව තුළ වෙහෙසුණාද ඔබ දන්නවා. ඉතින් ඒ නිසා මේක තවදුරටත් නිවැරදි කළ යුතුව පවතින්නේ අප විසින්. ඔව්. කතා බහක් ඇති වෙනවා නම් කතා බහක් ඇති වෙන්න ඔබ මූලික හේතුවක් වුණා රාවණා ගැන. මම ඒ ගැන අදහසක් දක්වන්නේ නැහැ. ඒක මිනිසුන්ගේ හෘද සාක්ෂියට මම බාර දෙනවා. මොකද මම ඒ ගැන මම වචනයක් කියන්න ඕනේ. සමහර කරුණු කාරණා ගයන් සඳ කියලා මෙලියට දාද්දි මේ ගැන කතා බහට ලක් වෙද්දී අපි දකින්න තව තැන් වලින් කතා බහ එනවා. මෙහෙම. හැබැයි මේ සමාජය යනවා, ඊට පස්සේ හොයාගෙන යනවා, ඉතිහාස ගවේෂණය වෙනවා. නෑ. ඒක ස්වභාවයක්නේ. ඒ ගැන අපි ලත වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මම කියන්නේ දැන් අපි ඉදිරියේදී මේකේ වැදගත්කම මට මිනිසුන්ට දෙන්න තියෙන පණිවිඩය තමයි ඔබ මේ මහපොළොවට සුජාත පුතුන් දියණිවරුන් දායාද කරන්න. ඉල්ලා සිටින්න විශ්වයෙන්. මොකද හෙළයින් විශාල ප්‍රමාණයක් එන්න තැනක් නැතුව බලන් ඉන්නවා. එන්න තැනක් නැතුව. මේ ජාතිය දරුවා හදන්නේ නැහැ. මේ ජාතිය හරිම බිසි වෙලා එකළමෙක් හැදුවම ඒ ළමයාව කොහොමද නඩත්තු කරන්න කියලා කල්පනා කරන සමාජයක් වෙලා. ඒ නිසා එහෙම හිතන්න එපා. අපේ પરම්පරාව ගන්න, අපේ පවුල් කීතරේ කීතරේ, අපේ අම්මා තාත්තා ගත්තොත් 8යි 10යි. අපේ ආච්චිලා සීලා પરම්පරාව ගත්තොත් 12යි 16යි 18යි. එහෙම හිටිය පවුල් මේ අපේ ප්‍රදේශෙත් ඉන්නවා. ඉතින් ඒ නිසා ධනුෂ්ක ඔබේ પરම්පරාව ගත්තත් එහෙම තමයි. ඒ නිසා අපි දෙන්නට සීමා වෙලා එක්කෙනෙකුට සීමා වෙලා හිටියාම වෙන්නේ අපේ මිනිස්සු කොහෙටද එන්නේ කියලා මම අහන්නේ. මේ ආත්මීය කතාව පොඩ්ඩක් සරලව අපිට ඔය පැහැදිලි කරමුද? ඔබ කියනවා මේ ආත්මීය මේවා තුල ගැවසෙන ආත්මීය කට්ටියක ඉන්න බලාගෙන ඉන්නවා. මේක පොඩ්ඩක් සමහරකට කට්ටියට පැහැදිලි වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න ඕන වෙන්නේ නැහැ ධනුෂ්ක. ඒක බොහොම පැහැදිලි කාරණයක්. මව් කුසකට ඇවිත් මේ ලෝකෙට එළිය දැකලා මේ ලෝකේ වෙනුවෙන් සේවය කරන මිනිස්සු ඉන්න අතර මව් කුසකට නොයෙමින් ආත්මිකව ඉන්න පිරිසක් ඉන්නවා. ආත්මිකව දැන් අපි වුණත් මේ භෞතික ශරීරය දරාගෙන මේ සිටින්න වත් රාත්‍රී කාලයේදී මේ භෞතික ශරීරේ මනෝමය කාය ගමන් කිරීමක් කරනවා. ඒක අපිට සිද්ධ කරන්නත් පුළුවන්. ඒ නිසා මරණයකදීත් ඒක සිද්ධ වෙනවා. ඒවා සංකීර්ණ කාරණා. එසේ ඉන්න ආත්මිකව සැරිසරන අපේ හෙළයෙන් ඉන්නවා. ඔවුන් වැතිරීම සඳහා සුදුසු මව්කුසක් කොහෙද කියලා හොයනවා. ඔවුන් තමයි මේ ආරක්ෂා කරනවා. ආරක්ෂා කරනවා. ඉතින් ඒ නිසා ඔවුන්ට මව්කුසින්
ඇවිල්ල මේ ලෝකට ඇවිල මේ ආරක්ෂා කළ යුතු දේවල් කළ යුතු තැන්වලට යන්ඩුවමනා තියෙනවා. මම කියන්න එහෙම මිනිසුන්ට එහෙම ඒ අවශ්‍යතාවයට ඉඩ දෙන්න. මේ ජාතිය දරුව සම්පතක් කරගන්න ජාතිය අපේ අපේ ජාති එහෙම ජාතියක් හිටපු. දරු සම්පත කියලා අපි කිව්වේ. දරුවා කියන්නේ සම්පතක්. ඉතින් ඒ නිසා මේ දරු සම්පතට යලි ඉඩ දෙන්න. මේ දරු සම්පතට මේ මහපොළොවේ එළිය දකින්න ඉඩ දෙන්න. ඒ එන්නේ අපේ හෙළයෙන්. ඔවුන් මේ මහපොළොව යලි කෙලින් හිටුවාවේ. ඔවුන් ඒ කරා නිශ්චිතවම කරනවා. ඔවුන් එන්න බලාගෙන ඉන්නවා. මම දැන් ධනුෂ්ක මට කියන්නකෝ මේ ජාතිය වැටිච්ච තැන මේවා සෝමහවුදුරු මේට කාලයකට කලින් කියපුවා. මේ ජාතිය අපි දන්නේ නැහැ. ඉපදෙනකොට අපි අද ප්‍රවෘත්ති දකිද්දී අපි දන්නවා. අපි මාධ්‍ය ආයතනවල වැඩ කරන මිනිස්සුන්ට අපි දන්නවා දිනපතාම තියෙන දේවල්. සමහර ඒවා ප්‍රවෘත්ති වලින්වත් එළියට එන්නේ නැති දේවල්. හැම දවසකදීම එක්ක දරුවෙක් අතරමං කරලා ගිහිල්ලා, එක්ක කුණුගොඩක දාලා ගිහිල්ලා, ඇලක දාලා ගිහිල්ලා, කුඹුරක ඔබලා ගිහිල්ලා, බෙල්ල කඩලා, වැසිකිලි වලට දාලා බලන්න බෑ සමහර සංවේදී හරි ඡායරු. එහෙම ජාතියක් බවට පත් වුණා නේද? ඔබට මතක නැද්ද? ඔබට මතක ඇති ඉතිහාසයේ අපි සමන් කුමාර ඝාතනය ගැන කොයි තරම් දුක් වුණාද? කවි කොළ ගහගෙන බස්වල මිනිස්සු කවි කියද්දී අඬපු සමාජයක් මේක. එහෙම ඒවා ඇහුවේ නැහැ. මේ මහපොළොවට එහෙම ඒවා දරා ගන්න බැරි මහපොළොවක් නේ. එහෙම අහපු නැති මහපොළොවක්. නමුත් අද දිනපතා එහෙම ඒවා දකින්න ලැබෙනවා. කොහෙටද එන්නේ? කවුද දන්නේ ඉපදෙනකොට බෙල්ල කඩලා වැසිකිලි වලට දායිද කියලා? කවුද දන්නේ ගිහිල්ලා කුඹුරක ඔබයිද කියලා? කවුද දන්නේ ෂොපින් එක දාලා කුණු වලකට විසි කරයි කියලා? කොහොමද එන්නේ ධනුෂ්ක? කාලේ දීපේ දේශයේ ගුලේ මාව බලනකොට කොහොමද එන්නේ මං අහන්නේ? ඒක මාර ගැරෑ බැරෑරුම් කාරණයක් ඔබ වෙමතු කරන්නේ. ඒ නිසා ඒක ප්‍රශ්නයක්. ඒක ජාතිය සාපේකට මුහුණ දුන්න ප්‍රශ්නයක්. ජාතියට සාප වෙච්ච ප්‍රශ්නයක් ඒක. වහාම නිවැරදි වෙන්න. මේ දරු සම්පතට යලි මේ අපේ හෙළයින්ට යලි මේ මහපොළොවට එන්න පාර හදලා දෙන්න. ආදරෙන් ඉල්ලන. මේ පාර හදලා දෙන්න. ඔබට බොහෝ දේ ලැබෙයි. එතන නැහැ. ඔබට අවශ්‍ය කරන මේ මව්පොළොව රැකීම නම් ඒ රැකේවි. ඒ සඳහා අපි පෙරමුණ අරන් ඉවරයි. ඔබ මේකට දායක වෙන්න. අනිවාර්යයෙන්ම මම අවසාන වශයෙන් අහන්න කැමති මෙන්න මේ ප්‍රශ්නේ. මේ මහපොළොවේ යලි කවදා හෝ දවසක අපේ ප්‍රෞඪ ඉතිහාසය නැවතත් අනාගතයේ දවසක සඵල වෙනවද, එහෙම නැත්නම් ස්ථීර වෙනවද, යලි මේ ප්‍රෞඪ අපේ මේ හෙළයන්ගේ ගමන ආරම්භ වෙනවද? නිශ්චිතවම යලි ඔබ බලාපොරොත්තු වෙන හෙළ යුගය ස්ථාපිත වෙනවාමයි. නිශ්චිතවම මේ මහපොළොව මත පැලවෙනවාමයි. නිශ්චිතවම මේ මහපොළොව මත බැබලීම ආරම්භී දැන් අවසන්. ඒ නිශ්චිතවම සිදුවන දිනයක් එනවා. ඒ දිනේ එන්න කලින් අපි ඔබට දිනය ගැන අවශ්‍ය නම් ඉදිරියේදී සාකච්ඡා කරමු. අපි ඒ ගැනත් කියන්නම්. අනිවාර්යයෙන්. ඒ සියලු විස්තර දැනගන්න පුළුවන්. එතකොට මේ මහා කල් පර්වත වලට මේ ගහට කොළට නැවතත් අර මිනිස්සුත් එක්ක එකතු වෙලා ආධ්‍යාත්මික ගමනක් හෙළ ජාතිය වෙනුවෙන් ගමනක් යන්න පුළුවන් වෙයි. මේ සියලු කාරණා දැනගන්න පුළුවන්. මේ සියලු කාරණා මම කලින් ඔබට සඳහන් කළා. එකින් එක අර විද්‍යාලයකට ගිහිල්ලා වගේ දැනගන්න පුළුවන්. මොකද අපි මේ කතා කරන්නේ සමහර කාරණා මෙහෙම මැදින් අරගෙන අපි මේ සාකච්ඡාව කරන්නේ. හිතුච්ච වෙලාවකට අපි පොඩ්ඩක් මේ මොකද්ද මට එන ප්‍රශ්න මම ගයන් එක සාකච්ඡා කරනවා. නමුත් එහෙම නැතුව මේක ගයන් අර ස්කෝලයක් විදිහට පාසලක් විදිහට පිළිවෙලට මේ වැඩසටහන් අරගෙන යනවා ගයන් සඳගලුම් කියන YouTube channel එකට ඔබට ගියොත් ඒව පිළිවෙලකට ඒ වීඩියෝ පාඩ බලන්න පුළුවන්. මේ වීඩියෝ පාඩ බලද්දී ඔබට නොඑක් ප්‍රශ්න එන වෙති. ගැටළු එන වෙති. ඒ ගැටළු ගයන් යොමු කරන විදිහත් අපි සඳහන් කරමු කට්ටියට. sahasramukharavan@gmail.com කියන විද්‍යුත් තැපෑල ඔස්සේ ප්‍රශ්න යොමු කළ හැකි. තමන් දන්න ස්ථාන තියෙනවා නම් තමන්ගේ ප්‍රදේශය තුල ඒවා පිළිබඳවත් අපර දැනුවත් කිරීම කළ හැකි. නැත්නම් ඔබේ නාලිකාවට ඔබට පෞද්ගලික වුවත් ගැටලුවක් නැහැ. ධනුෂ්ක කියලා කියන්නේ මගේ කල්යාණ මිත්‍රයෙක්. ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ. ධනුෂ්ක වෙත ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපිට පුළුවන්. ඒවා පිළිබඳව සාකච්ඡා කරන්න අනිවාර්යයෙන්. මොකද මේ දේට අපි එකතුනේ, මේ දේ වෙනුවෙන් එකතුනේ. අපි YouTube කරලා වැඩක් නැහැ. සමාජයට විෂ වපුරන්න, සමාජයට කුණුහරුප වපුරන්න අපි YouTube කරලා වැඩක් නැහැ. එහෙනම් ඉතින් අපි YouTube channel දෙකම දෙන්න delete කරලා දානවා. තේරුමක් වෙන්නේ නැහැ. නමුත් මේවා අපි මේ කතා බහ කරන්නේත් මේවා හෙලි කරලා මේවා විනාශ කරන තත්වයකට නෙවෙයි. මේවා මේ ඇඟට දැනෙන්න ඕනි. අපි මොන තරම් මේ කොන්ද පණ නැති જાතියක් නෙවෙයි. අපි සිංහල જાතිය, හෙළ જાතිය කියන්නේ මොන જાතියක්ද කියන එක මේවා බලලා ඇඟට ගන්න විදේශගත වෙලා ඉන්න ඔබ මේවා බලනවා කියලා අපි දන්නවා. ඔබ බලවුවම ඔබට ලංකාවට අව දවසක ඔබ තේරෙයි ඔබ ලංකාව දාලා නම් ගිහිල්ලා ඉන්න වෙන රටකට. ඔබ දාලා ගිහිල්ලා තියෙන්නේ ඔබේ මේ හෙළ බිම කොයිතරම් වටින බිමක්ද කියනක ඔබට දැනේ. ඔබට ආව දවසකට මේ බිම සිපගන්නට හිතේ, මේ පොළොව සිපගන්නට හිතේ, මේ පොළොවට ඔබ ආදරය කරයි. අපිට ඕනේ මේ පොළොවට ආදරය කරන මිනිස්සු නේද ගෑ? නිශ්චිතව. ඉතින් එහෙම මිනිස්සු සෙවීම, එහෙම මිනිස්සු හැදීම උදෙසා තමයි මේ වැඩසටහන් ටික කරගෙන යන්නේ. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. තවත් මේ වගේ ලස්සන වැඩසටහන්, දැනුමින් පිරුණු වැඩසටහන් අපි ඔබේ තරගෙන එන බලාපොරොත්තු වෙන දැන් අපි සමු ගන්නවා. අයිබෝ. අයිබෝ.